தாரணாயங்கள் வச்சனே பரிசமாப்தார்த்தேன் சேனக பண்டாரநாயக்க யானு மகா யுக புருஷேக்கி ஸ்ரீலங்காவட்டு ஜாத்தியந்தர கீர்த்தியா அக்கரது அத்விதீய ஸ்ரீலாங்கிகேக்கி 1938 வசரேதී මෙරට කීර්තිමත් පවුලකට දාව මෙලව එළිය දුටු බණ්ඩාර නායකයන් ස්වකීය මූලික අධ්‍යාපනය ගල්කිෂ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගැනීමෙන් අනතුරුව සිය උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයේ තෝරා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1961 වසරේදී බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය 1962 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවද ලබා ගන්නා ලදී. එතෙකින් සිය අධ්‍යාපනය අවසන් නොකළ එතුමා 1972 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධියද ලබා ගත්තේය. තරුණ ජව සම්පන්න පුරා විද්‍යාඥයෙකු ලෙස නැවත සිය මාතෘභූමියට පැමිණි බණ්ඩාරනායකයන් 1975 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ධූරයට පත්වීම ලැබීය. එතැන් පටන් පන්ති කාමරයට සීමා නොවී පුරා විද්‍යාව ශේෂ්ඨ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු හා බැඳුණු විෂයක් ලෙස ස්ථාපනය කිරීම උදෙසා සිය ජීවිතය නොමදව කැප කළ බව නම් නොරහසක්. ඒ අනුව 1980 වසරේදී මහාචාර්යවරයෙකු ලෙස උසස් වීම ලද එතුමා 1983 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධාන තනතුරට පත්වන්නේ පුරා විද්‍යා ශාස්ත්‍රයට නව යුගයක් උරුම කර දෙමිනි. එතුමාගේ ජීවිතයේ සුවිශේෂිතම සංදිස්ථානයේ එළඹෙන්නේ 1986 වසරේදී. එනම් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමත් සමගය. එහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා වෙමින් දශකයකටත් අධික කාලයක් පුරා විද්‍යා ශාස්ත්‍රයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දියුණුව උදෙසා එතුමා ක්‍රියා කළේය. ඒ සඳහා වන හොඳම නිදසුන වන්නේ ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විද්‍යාව සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය තුළ ආරම්භ කිරීමෙන්. ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරු හෙබවූ බණ්ඩාරනායකයන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක ධූරය මධ්‍යම සංස්කෘතික අරමුදලේ UNESCO ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ සීගිරිය හා දමුල්ල ව්‍යාපෘති සම්බන්ධ පුරා විද්‍යා අධ්‍යක්ෂක ධූරය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධූරය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය මේ සඳහා වන නිදසුන් කිහිපයක් පමණි. ශාස්ත්‍රීය ඥානය බෙදා හදා ගන්නට කිසි විටකත් පසුබට නොවූ එතුමා ග්‍රන්ථ 10කට අධික ප්‍රමාණයක් සහ ශාස්ත්‍රීය ලිපි 100කට වැඩි ප්‍රමාණයක් පුරා විද්‍යා ශාස්ත්‍රයට දායාද කර ඇත. ඒ අතර සිම්ෆනිස් මොනාස්ටික් ආකිටෙක්චර් ද සෙටල්මන්ට් ආකියොලොජි ඔෆ් ද සීගිරිය දමුල්ල රීජන් යන කෘති පමණක් එතුමාගේ සුවිශේෂී දායකත්වය පිළිබිඹු කිරීමට
പ്രമാണവാക്യം വിശ്വവിദ്യാല ക്ഷേത്രയിൽ ദീർഘകാല കടയുത്തുക്കല ഭണ്ഡാര നായകയായിട്ട് ശ്രീലങ്കാവിന് പിന്നില ഇഹലമ ജനാധിപതി സമ്മാനം വന വിദ്യാജ്യോതി ഗൗരവ നാമേ പിരിനമീമ തുലിന്മ എത്തുമാകെ അനവിഭവനീയ സേവാദായകത്വയ മൊനവട്ട പെഹദലി കരേ പ്രവീണ ദാർശനികേക് മാർഗോപദേശകേക് രാജ്യ താന്ത്രികേക് ഇത്താമത് നിവരതി ദൃഷ്ടികോണേക്കി ശേഷ്ഠേട്ട അദ്വിതീയ സേവാവക്കല അമരണീയ പുരാവിദ്യാജ്ഞേക്കുലിസ് എത്തുമാകെ നാമയ സദാ വിരാജമാന വണ്ണീയ